ශාසන කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ බැහැදැකීම සඳහා අද මහනුවරට පැමිණියා. ඒ එළඹෙන මහමැතිවරණය සඳහා මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මහනා හිමිවරුන් දැනුවත් කිරීම සඳහායි. ඒ අනුව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රථමයෙන් පැමිණියේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනා හිමියන් බැහැදැකීම සඳහායි. අන්දේශී කාලේ පටන් ගත්තාම අපිට නීතියෙන් සාමන් කටයුතු කීපයක් තියෙනවා. ආගමික සිද්ධාස්ථාන වල අන්දේශී කාලේ දේශපාලන ශිල්පයන් කතානවා. බලාපොරොත්තු වෙනවා ලංකාවේ සියලුම ආගමික සංස්ථාන බාහිර ආරතේ දරන අපෝච්ච පුජකතුමාණන් වහන්සේලාට පණිවිඩය දෙන්න. අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනා හිමියන් බැහැදැකීම සඳහාද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැමිණියා. දේශපාලන ප්‍රශ්නයන්නේ මේ කරුණ දැන් මෑත කාලේ සියලුම ආගම් වල ආගමික සිද්ධාස්ථාන වලදී කඩගෙනවා. එමෙන්ම රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැමිණියා. බුදු පූජා කරනකොට ආගමික උත්සවවලදී දේශපාලන කටයුතු ප්‍රවර්ධනය කරන ඒවා කරන්න එපා කියලා. අනිත් එක අපෙන් සමහරු වුණා දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙන්න වහන්සේලා වැඩකින් එනවනේ. ඔය නායක කාර්කාදීන වේචකයෝ ඒක කිසි දහනමක් නෑ ආශිර්වාද ගන්නේ නේ කියලා. නමුත් ඒ ප්‍රශ්නේදී ඉන්නේ වොයිස් කට් වුණා පන්සලේ ඉඳගෙන අපේ පක්ෂයට ජය වේවා කියලා. අපේ නායක හඳුරුව මේ විදිහට දේශනා කරා මට ඡන්ද දෙන්න කියලා. කිව්වොත් ඒ අසත්‍ය ප්‍රකාශ කරන්න එපා කියලා අපි ඒගොල්ලන් ඉල්ලනවා. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පෙරවරුවේ මහනා හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව 2020 පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ ප්‍රථම මාධ්‍ය හමුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබුවා. පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කිරීමට අවසරයක් දෙන්නට බෑ. ඒක නීතියෙන් තහනම්. අපේක්ෂකයන්ගේ රුව සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමට නීතියෙන් වළංගු භාවයක් නැහැ. අංකය ප්‍රදර්ශනය කිරීමටත් නීතියෙන් හැකියාවක් නැහැ. ඔබට කරන්න පුළුවන් ගෙයින් ගෙට ගිහිල්ලා ලීෆ්ලට් බෙදන එක විතරයි. 2019 ඡන්දමි නාම ලේඛනය පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ජනාධිපතිවරණයට වඩා ඡන්ද 2,71,778ක් වගේ ගාණක් වැඩි. පෞද්ගලික වාහන තියෙන අය ගෙවල් වල තමන්ගේ ගෙදර කොඩි දාන්න එපා ඔයාලට සපෝට් කරනවා කියලා. තමන්ගේ ත්‍රිවිල් එකේ අපේක්ෂකයන්ගේ බැනර් රූප ස්ටිකර් අලවන්න එපා. පෞද්ගලික බස් වල අලවන්න එපා. ඒක නීතියෙන් වැරදි. තියෙන වැඩ කටයුතු සංඛ්‍යාව මගුල් ගෙදරකට ලෑස්ති වෙනවා වැඩියට අමාරු. ඒ මේ මනාප යුද්ධය නිසා මේ ඡන්දය අපට වෙන ඡන්ද විසීම් වලට වැඩිය අමාරුයි. අපි ඡන්ද විසීම් නැති කාලේ අලුත් වෙපන් අපේ අය පූස් පැටවුවා. අපි මොකක් කරන්න යන්නේ? සමහරලාට මී පැටවු කියලා කියනවා. නමුත් ඡන්ද විසීම් කාලේ අපිට අවශ්‍ය බලය අපිට ලැබෙනවා. අපි තුවාල කරපු ඒ විදිය දෙයක් වුණොත් තුවාල කරපු රුධිරු සතෙක් බවට පත් වෙනවා. පරිගැනීමේ චේතනාවෙන් දේශපාලනඥයන් පිටපස්ස යන්නේ නැහැ. නමුත් අපට ඕනේ එක දෙයයි. ඉවර කරන්න තියෙන වචනේ සමබිමේ සටන. එක්කෙනෙකුට ඕවර් 10ක් බැට් කරන්න දෙන්නයි. අනික් අයට ඕවර් 20ක් ගහලා ඒ රන්ස් ගන්න ගහන්න දෙන්නයි. නීතියක් නැහැ අපේ රටේ. හැම මැච් එකේම නම් ඩක්වර්ත් ලුයිස් දාලා හරි හදන්න ඕන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.